පොළොන්නරුවේ තමයි මම්මගේ මංගල දේශපාලන ගමන පටන් ගන්න. ඒ අද ඔය හොඳටම කරපු මිනිස්සු ඉන්නවා, රඟපාගෙන ආපු මිනිස්සු ඉන්නවා, වාරික ගෙවා ගන්න විදිහක් නැහැ කියලා ස්ටේජ් වලට නැගලා කතා කරන් ඉල්ලපු මිනිස්සු ඉන්නවා. ඒගොල්ලෝ දැන් දේශපාලන පක්ෂ පස්සේ යනවා. ඔව්, ඉතින් දවිත අක්කලා තමයි හොඳටම කරලා තියන්නේ. ජීවිතේ පළවෙනි වතාවට මම දේශපාලන වේදිකාවකට නැග්ගේ අද. ඒ වෙන මුකුත් හින්දා නෙමෙයි, මේ රට වෙනුවෙන්. ඒ පට්ට හුත්ති පර බැල්ලි විතරක් නෙමෙයි, ඒකි ඒ විදිහට කියනකොට අපි අරගල කරේ ඒ රාජපක්ෂ හොරු එලවන්න. එමෙතු මේ රටේ එනේන නායකයව එලවන්න නෙමෙයි අපි අරගල කරේ. දමිතා බේරත්න, දමිතා ගැන කිව්වොත් දමිතා අරගලයට ඇවිල්ලා මේ ඉන්න ගේට් සීරෝ කණ්ඩායම හිටපු තැනට ඇවිල්ලා වේදිකාවේ නැගලා මොනවද කිව්වේ? සීලු දේශපාලන පක්ෂ එපා, අනේ සජිත් ඔයා එන්න එපා, මේ හොර රංචුවක් කියලා කිව්වත් 225 එපා, හොර රංචුව. දමිතෙන් අපි අහන්න කැමති රෙද්දක් ඇනන්ද මේ වේදිකාවේ නගින්නේ? ඔය නළු නිලියෝ කියන්නේ උන්ට රෙදි කොහෙන්ද? උන්ට රෙදි නෑ, උන් රෙදි නැතුව කඩේ යන්නේ. අපි හැබැයි කියපු දේ කරා. එදා අපිත් එක්ක මුළු ඔක්කොම එකතු වුණා. අරගලේ කවුරුත් නායකයෝ නායිකාවෝ හිටියේ නැහැ. ඒ බොරු කතා. දමිතාට අපි කියන්න කැමති, ඔයාගේ රෙද්ද ලිහුණා, හැබැයි අරගලයට හානි කරන්න එපා. අරගලේ කියන්නේ දමිතා නෙමෙයි. ජනතාවට කියන්න කැමති, දමිතා නෙමෙයි අරගලේ කියන්නේ. දමිතා ඇවිල්ලා ශිල්පිනිය. ඒ ශිල්පිනිය අරගලේ මුවා වෙන්න, එයා ප්‍රසිද්ධ වෙන්න තමයි දැඟලුවේ. අරගලයට ආපු සියලු දෙනා නායිකාවෝ, සියලු දෙනාම නායක. මම මුළු හදවතින්ම අරගලයට ආපු සියලු දෙනාටම හිස නමා ආචාර කරනවා. මිනිස්සුන්ගේ දුක දැනිලා ආපු මිනිස්සු එදා අරගලයට ආවේ. ඔව්, මිනිස්සු නම් ආවේ මිනිස්සුන්ගේ දුකට. උඹලාල එහෙම නෙවෙයි, බලේටයි සල්ලි වලටයි කෑදරකමේ. දැන් මේ සජිත් කියන එකගේ ස්ටේජ් නැගලා උඹලා කෑ ගහන්නේ නිකන් නෙවෙයි. තේරුණාද? උඹල නිකන් අහිංසක මිනිස්සුන් බිල්ලර දෙන්න එපා යකෝ. කාලකන්ණි 70 සිද්ධ වෙලා යාමකොද කියරන්නේ. අරගලේ විකුණම් කරනවා සජිත්ගේ වේදිකාවට. සජිත්ගේ වේදිකාවට නගින්න දමිතාව මෙතනට ගේන්න ඕනේ නැහැ අපි කවුරු. හැබැයි දමිතට අපි කියන්න කැමති පණිවිඩේ, ඔයා රෙද්ද ගලවගෙන, ඔයා රෙද්ද ගලවලා අරගලේ රෙද්ද ගලවන්න ලෑස්ති නම්. ඒ අරගලේ නිසා තමයි අද මෙහෙම හරි රට පොඩ්ඩක් හරි බේරුනේ. බේරලා හරියන්නේ නැහැ. අපි මේ රට සම්පූර්ණයෙන් බේරගන්න ඕනේ නේද? ඒ හොරු ටික ඉතුරු ටිකත් එලවන්න ඕනේ නේද? වෛරමාලාල මන්ද. එහෙමනම් මම කියන අවංකවම මගේ හිතට දැනෙන උත්තරේ, මම විශ්වාස කරනවා මේ නායකයා මේ රට අනිවාර්යයෙන්ම දුප්පත් පොහොසත් භේදයෙන් තොර සියලු මිනිසුන්ට හුස්ම ගන්න පුළුවන් රටක් බවට පත් කරන එකම නායකයා කියලා. කණගාටුයි කියන්න, වර්තමාන අගමැතිතුමා මට කියනවා ආර්ථික විද්‍යාව පිළිබඳව හොඳට දන්නවයි. දෙන්නගෙම ආර්ථික විද්‍යාව හොඳට දැනගන්න පුළුවන්. මං එතුමට ආරාධනා කරනවා මාත් එක්ක එන්න, හරි හරියට විවාදෙක. හැබැයි 80 ගණන් වල තමුන්නාසලා මේ අම්මල තාත්තට මතක නම් එදා විමුක්තිය හොයාගන්න කියලා ආපු කණ්ඩායම විමුක්තිය හෙව්වේ කවුරු වෙනෙන්ද? ඒ පොඩි කණ්ඩායම වෙනුවෙන් ඒ විමුක්තිය හොයාගත්ත පරණ හැවනලි ටික අදත් මේ වේදිකාවල හිටගෙන. දමිතා ගෑණියේ, දන්නේ නැත්නම් අහලා බලන්න. ඔය පුතානෝගේ තාත්තා තමයි 88 89 කොල්ලෝ 60,000 ගාන කොල්ලෝ කෙල්ලෝ මැරුවේ. දන්නේ නැතුව ඇති නේද? අර ඔය පුතානෝගේ නංගි තමයි අර හොරසල්ලි ඇච්චු ගහලා මාට්ටු උනේ. ඔය පුතානට බයිල විතරයි පුළුවන්, වෙන මොනවත් බෑ. පුතානෝගේ බයිල වලට රැවටෙන්නේ නැහැ මේ රටේ මිනිස්සු. ඒක හින්දා නිකන් බොරුවට නැහින්න එපා. අරගලේ අලකල්ල ගියේ ඔයි ඕ තමුසෙලා තමයි, තමුසෙලා තමයි අරගලේ අල කරේ. කුට්ටි අරගෙන හෙමින්සරේ මාරු වෙලා ගියා. තමුසෙලා මහ කාලකන්ණි, කාලකන්ණි ජාතියක්, කලාකාරයෝ කියන්නේ කාලකන්ණි ජාතියක්. තමුසෙලා අරගලයට ඇවිල්ලා ඕක තමයි කරේ. මොකෙක් හරි එකෙක්ගේ පස්සපැත්ත එල්ලුණා.